නිරෝෂන් දික්වැල්ල කියන ක්‍රිකට් ක්‍රීඩකයා නොදන්න කෙනෙක් නැති තරම්. ලංකාව විතරක් නෙමෙයි ක්‍රිකට් ගැන උනන්දුවක් තියෙන ලෝකයේ බොහෝ දෙනෙක් දික්වැල්ල කියන්නේ කවුද කියලා දැන් දන්නවා. මේ කවුරුත් දන්න දික්වැල්ලගේ නොදන්න කතාවක් තමයි අපි දැන් කියන්න යන්නේ. දික්වැල්ල නැතිනම් ඩිකා කියලා ලේසියට කිව්වට දික්වැල්ලගේ සම්පූර්ණ නම ඔයාලා දන්නේ නැහැනේ. ඩිකාගේ නම තමයි දික්වැල්ල පටබැඳගේ දිලන්ත නිරෝෂන් දික්වැල්ල. දික්වැල්ල කියලා නමට තිබුණත් ඩිකාගේ ගම නම් මහනුවර. පොඩි කාලේ ඉඳලම සංඝට ආදරය කරපු දික්වැල්ල අධ්‍යාපනය ලැබුවේ සංඝ වගේ මහනුවර ත්‍රිත්ව විදුහලෙන්. ත්‍රිත්ව විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩා කරද්දී සංගක්කාර වගේම දික්වැල්ලටත් ආරම්භක ප්‍රතිකරුවා විදිහට තමයි ඉන්න අවස්ථාව ලැබුණේ. ඒ වගේම දෙන්නම කණ්ඩායමේ කඩුළු රකින්න විදිහටත් ක්‍රීඩා කරලා තියෙනවා. දික්වැල්ල පොඩි කාලේ ඉඳලා ක්‍රිකට් වලට මොනතරම් ආදරෙයිද කියනවා නම් ගේ ඇතුලේ බිත්තියකට බෝලේ දාලා බැට් එකෙන් ගහලා ගෙදර තිබුණු බඩු මුට්ටු ජනේල කුඩු කරලා තමයි දික්වැල්ල ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තියලා තියෙන්නේ. දික්වැල්ලගේ තාත්තා ඩිකාට තිබුණු අපූරු පුරුද්දක් ගැන කියලා තිබුණේ මෙන්න මෙහෙම. නිරෝෂන් පොඩි කාලේ කොහෙ ගියත් යන්නේ බැට් එකකුයි බෝලෙකුයි අරගෙන. ඒ ගිහින් මෙයාට ඕන හැම වෙලාවෙම ක්‍රිකට් ගහන්න. අවුට් කරන්නත් බෑ. අවුට් කරපු ගමන් අඬනවා. මේ වගේ ක්‍රිකට් ආරම්භ කරපු දික්වැල්ල අවුරුදු 15 ඉඳලම 19 15 කණ්ඩායමට ක්‍රීඩා කරවන්න උනන්දු වුණු ත්‍රිතු කණ්ඩායමේ ඒ කාලේ 19 15 ක්‍රිකට් පුහුණු කරපු සම්පත් පෙරරා බලන තවමත් දික්වැල්ල ගෙදර ආවම යනවා කියලා තමයි ආරංචි. තමන්ගේ සමකාලීන තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් එක්ක ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා දික්වැල්ල ක්‍රීඩකෙක් විදිහට මේ වෙනකොට ඔප්පු කරලා හමාරයි.